පරණ නිබන්ධනයේ වැඩ වගේක් තියෙනවා අපිට. දැන් අලුතෙන්ම සහභාගී වෙන දරුවන්ට මේ ප්‍රශ්නයක් තියෙනවා. පරණ නිබන්ධනයේ වැඩ වගේක් තියෙන්නේ. තාමත් අපිට පරණ නිබන්ධනයේ වැඩ වගේක් තියෙනවා ගිය මාසේ නිබන්ධනයේ. හැබැයි ඒ අයට අලුතෙන්ම සහභාගී වෙන අයට සර් දාලා තියෙනවා ඒගොල්ලන්ගේ ගෲප් වලට ඒ අදාළ පිටු ටික. ඉතින් මේ ගෲප් එකෙන් පිටු බලාගෙන ඔයාලට කරගන්න පුළුවන්. ඒතර WhatsApp එකෙන් ඒකේ බලාගෙන ඒ වැඩ ටික කරන්න. ගිය සතියේ සර් ගෙදර වැඩක් දුන්නා එකතු කිරීම වගේ. ඒ ටික කරගෙන බලාගෙන යනවා දැන්. ඒක එකක් දෙවෙනි එක සියලු දෙනාම තමන්ගේ කැමරාව ඕෆ් කරගෙන සවුන්ඩ් එක ඒක මයික් එක ඕෆ් කරගෙන ඔයගොල්ලෝ සර් කියන එක හොඳට අහගෙන වැඩ කරන්න. හරි අපි කරන්න ගම් පුතේ වැඩ ටික පටන් ගමු එකින් එකට. මට තියෙනවා ගිය සතියේ දුන්න ගෙදර වැඩ වගේ එක වැඩ ටික බලාගෙන යන්න මම ඒ ටික බලාගෙන යනවා පුතේ. ඔයාලට තියෙන්නේ හරි වැරද්ද දාගන්න. ගිය සතියේ කියන ඇතියා ඉන්නවා නම් ඒගොල්ල පොඩ්ඩක් බලාගන්න මේක නම් හදන්නේ කොහොමද කියලා. මම දුන්නා ඔයාලට පිටුව අංක 10 පිටුව අංක 11 කියන පිටු දෙකේම ගණන් ටික හදන්න දුන්නා. ඒ ටිකත් එක තමාසයට කරගෙන යන්න වෙන්නේ. ඒ නිසා එකින් එක බලමු. පිටු අංක 10 මම ගණන් ටික ඉස්සර ලියනවා. පිටුව 10 පිටුව 10 ඒ ප්‍රශ්න අංක ඒ ගන්න යන්නේ සර්. යාගෙනවා පුතේ 1 1 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2
කරන්න කියලා අලුත් ආඩේ ගැටලුවක් වෙන්න පුළුවන් ඒගොල්ලෝ එකතු කරලා ඉවර වෙනකම්ම පොඩ්ඩක් කියන දේ විතරක් අහගෙන හිටියම ඇති ඒකේ පොඩි ගණිතම ක්‍රම වගේක් තියෙන එක ගිය සතියේ තමයි කියලා දුන්නේ ඒක නිසා ඕක දැන් අදාහගෙන ඉද්දි නිකන් එක පාටම නිකන් ඔළුවට විකාරයක් වගේ ඇහෙන්න පුළුවන් හැබැයි ඊළඟ කොටසින් ඉඳන් අපිට ඒක ඉතර ගන්න පුළුවන් ඒවා ගැටලු හදා ගන්න පුළුවන් බලාගන්න ඒක නිසා 1 1 10න් බිඳුව දානවා එකක් ඉතුරුයි 1 1 10න් බිඳුව දානවා එකක් ඉතුරුයි 1 1 1 එකතු කරාම 11යි කියලා එනවා හරි වැරද්ද දාගෙන යන්න මේ A ප්‍රශ්නේ මේ B ප්‍රශ්නය B 1 1 1 1 1 1 1 දැන් මේකෙන් තේරුම් ගන්න ඕනේ එකම දේ එක දවසක් පන්ති කට් කරගන්න හොඳ නෑ එතකොට කට් කරගත්තොත් එහෙම ඊළඟ දවසේ කියලා දෙනේම තේරෙන්නේ නැතුව යනවා ඒක තමයි මේකෙන් ඔළුවට දා ගන්න හොඳම දේ ඈ ඔන්න 1 1 එකතු කරාම 10න් බිඳුව දානවා එකක් ඉතුරුයි 1 1 1 එකතු කරාම 11න් එක දානවා එකක් ඉතුරුයි 1 1 10න් බිඳුව දානවා එකක් ඉතුරුයි 1 1 10න් බිඳුව දානවා එකක් ඉතුරුයි 1 1 10යි කියලා එනවා හරි ඔයගොල්ලෝ ඩියා ගන්න තව මොනවා හරි ගැටලුවක් වුණොත් එම මගෙන් ඔයගොල්ලන්ගේ WhatsApp group එකේදී අහන්න එතකොට මම ඒකට පැහැදිලි කිරීම කරන්න හරිද කාටරි ගැටලුවක් තිබ්බොත් දැනට හරි වැරද්ද දාන්නේ මොන ආයිසර් මේක එකතු කරනවා 1 1 10න් බිඳුව දාන එකක් ඉතුරුයි 1 1 1 එකතු කරාම 11න් එක දානවා එකක් ඉතුරුයි 1 1 10න් බිඳුව දානවා එකක් ඉතුරුයි 1 1 10න් බිඳුව දානවා එකක් ඉතුරුයි 1 1 10යි කියලා ගන්නවා ඊට පස්සේ ප්‍රශ්න අංක C වලට එනවා මෙන්න ප්‍රශ්න අංක C C වල එනවා මෙන්න මෙහෙම 1.112 ආයෙත් එනවා 1.1.1 මේ දෙක කියලා සිංහලෙන් ලියලා තියෙන්නේ සර් ඒකෙන් චූටියට තමයි ඒක ලියවලා තියෙන්නේ හින්දායි සර් එහෙම පොඩියෙන් ලියන්නේ ඒ දෙන්නව එකතු කරලා දෙනවා මෙන්න මෙහෙම මේ ඔක්කොම එකතු කිරීම වෙන්නේ පුතේ 1.1.10න් බිඳුව දානවා එකක් ඉතුරුයි 1.1.10න් බිඳුව දානවා එකක් ඉතුරුයි 1.1.10න් බිඳුව දානවා එකක් ඉතුරුයි මම බලන්න වෙච්චදී හරිද 1.1.1 ඒකව 3ක් එකතු වෙද්දි 11යි කියලා කියන්නේ 1.1 දෙන්නෙක් එකතු වුණොත් 10යි කියලා කියන්නේ හරිද එහෙනම් තමයි මේ ගණන් වල හැදෙන විදිය
එකයි එකයි 10 බිංදුව දානවා එකක් ඉතුරුයි එකයි 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 11 එක දානවා එකක් ඉතුරුයි එකයි එකයි 10 හින්දා 10යි කියලාම දානවා මොනස ආයකතු කරනවා එකයි එකයි 10 බිංදුව දානවා එකක් ඉතුරුයි එකයි එකයි 10 බිංදුව දානවා එකක් ඉතුරුයි එකයි එකයි 10 බිංදුව දානවා එකක් ඉතුරුයි එකයි 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 11 එක දානවා එකක් ඉතුරුයි එකයි එකයි 10යි කියලා ගන්න ඕන C ඊට පස්සේ D හරහට දීලා තියෙන එකත් අපි යටින් යටට ලියා ගන්නවා මොනසද කියනවා 1 1 1 බිංදුවයි 1 2 ඒකට ආයෙත් 1 1 1 බිංදුවයි 2 ඔන්නස එයාලව එකතු කරන්න යන්නේ D 1 1 බිංදුව සමයි 1 බිංදුවයි 1 බිංදුවයි 1 1 මේ මේවා තේරෙනවද මේ 1 බිංදුවයි කියන්නේ 1 බිංදුවයි 1 කියන්නේ 1 1 1 එකතු කරොත් 10යි එකක් ඉතුරුයි 1 1 1 කියන්නේ 11යි එකක් ඉතුරුයි 1 1 කියන්නේ 10යි ඔන්න 10 2 කියලා ලියනවා D ඊට පස්සේ මම ගන්නවා E E ගාන එනවා මෙන්න මෙහෙම 1 1 බිංදුවයි 1 1 2 කියලා ලියනවා පුතේ ඊට පස්සේ 1 1 ඔන්න ඔහම එනවා මේ දෙන්නව තමයි එකතු කරන්න තියෙන්නේ අපිට නැසය එකතු කරනවා ඔන්න බලන්න ආයෙත් එකතු කරනවා නේද 1 1 10 න් බිංදුව දානවා එකක් ඉතුරුයි 1 1 1 11 න් එක දානවා එකක් ඉතුරුයි 1 බිංදුවයි 1 1 1 ඒගොල්ල එකතු කරන්න කවුරුත් නැති හින්දා 1 1 කියලා නිකන් වෙනවා 1 1 10 න් බිංදුව දාන එකක් ඉතුරුයි 1 1 1 11 න් එක දානවා එකක් ඉතුරුයි 1 බිංදුවයි 1 කියලා දානවා 1 දානවා 1 දානවා හරිද ඊළඟ ගානට එනවා C D E මෙන්න F F ගාන තියෙනවා පුතේ ඉලක්කම් තුනක් එකතු කරන්න ඉලක්කම් තුනක් එකතු කරන්න තියෙද්දි දීලා තියෙන ගාන මම ලියා ගන්න 1 බිංදුවයි බිංදුවයි 1 1 1 එයාට එකතු කරන්නලු 11 මේ 11 නෙමෙයි අපි කියන්නේ 1 1 කියලා එකේ දෙක මේ ද්විමේ සංඛ්‍යා මේවට කියනවා ද්විමේ සංඛ්‍යා කියලා. ඔන්න දැන් මෙයාව එකතු කරද්දි කරන්නේ පළවෙනි දෙන්නව එකතු කරනවා මුලින්ම ඔන්න ඔහම ඔහම ලියලා මෙන්න මේ දෙන්නව එකතු කරනවා. 2 2 කියලා දාලා. 1 1 10 න් බිංදුව දානවා එකක් ඉතුරුයි. 1 1 1 11 න් එක දානවා එකක් ඉතුරුයි. 1 1 10 න් බිංදුව දානවා එකක් ඉතුරුයි. 1 බිංදුවයි 1 කියලා එන තුරුව එහෙමම නිකන් එනවා. එයාට ආයි එකතු කරනවා අපි මෙයාව. 1. ඔන්නස එකතු කරනවා. බිංදුවයි 1යි 1. 1 බිංදුව 1 බිංදුව 1 කියලා එනවා. ඔන්න බිංදුවයි 1යි 1 1 බිංදුව 1 බිංදුව 1. දැන් අද අලුතෙන්ම සහභාගී වෙන අයට මේවා මොනවද මේ කරන්නේ කියලා හිතෙන්න පුළුවන් මේ ද්විමේ සංඛ්‍යා එකතු කිරීම අපි කරපු මාතෘකාවක gedara weda වගේ දුන්න ටිකක් බලාගෙන යන්නේ සර් කින් එකට හරිද? ඒතර G ගානට එන්න ඕනේ මම මේ පැත්ත දෙන්නම් මකනවා හරි වැරද්ද දාලා තියෙන්න ඕනේ ඒවයි වෙද්දි. දැන් ඔයාලට අඩු කිරීම කියන කොටස තාම කරලා නැහැ ඒක දැන් තව ටිකින් කරනවා. ඒතකොට බලා ගන්න පුළුවන් ඔය වැරදි අඩු පාඩු වෙන දේවල් මොනවද කියලා. අපිට එනවා පුතේ ඒකෙදි G ඔගොල්ලන්ගේ ටියුට් ළඟ නැති අයට මම දාලා තියෙනවා ගණන් ටික ගෲප් එකට ඒකෙන්ද පොඩ්ඩක් බලා ගන්න. එතකොට ඔයාලට ගැටලුවක් වෙන එකක් නැහැ. හරි. ඔන්න හොඳම ගාන දීලා තියෙන්නේ G ගාන. එයාද දෙන්නේ 1ට 11ට එකතු කරන්නලු 111. ඔහම දීන්නේ. ඔන්න සර එකතු කරන්න යන්නේ මුලින්ම. මේ දෙන්න මුලින්ම එකතු කරගන්න පස්සේ මෙයාව එකතු කරමු. 2 කියලා එනවා උත්තරේට. 1 1 10 න් බිංදුව දානවා එකක් ඉතුරුයි. 1 1 1 11 න් එක දානවා එකක් ඉතුරුයි. 1 1 10යි කියලා දානවා. ඔන්නස ආයෙත් එකතු කරන බලන්න. 1 1 10 න් බිංදුව දානවා එකක් ඉතුරුයි. 1 1 1 11 න් එක දානවා එකක් ඉතුරුයි. 1 1 10 කියලා දාන්න. දැන් මෙයාට එකතු කරනවා ආයෙත් 1 1 1 කියලා. එකේව හතරක්. මේ මෙයාවත් එකතු කරන්න එපේ. එකපාර තුන් දෙනාව ලියලා එකතු කරන්න බෑ මේ ගණන් වල. හරි? 2. 0.1 1. 1 1 10 න් බිංදුව දාන එකක් ඉතුරුයි.
එකයි එකයි 10 බිංදුව දාන එකක් ඉතුරුයි එකයි 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 11යි කියලා දාන්න 11යි කියලා දාන්න ඒ පුතේ G දැන් එනවා H ගාන හදන්න H ගාන හදන්න ඕනේ නේද සර් මේ පැත්ත ටික මහනවා ඔන්න මම තප්පර 30ක් විතර දෙනවා මේ පැත්ත ටික මහන්න යන්නේ කවුරු හරි ලියලා නැත්නම් ඒ අයට ලියා ගන්න ඔන්න මම අඩුපාඩු හදා ගන්න වෙලාව දෙනවා මගන ඔබතේ කාටද ගැටලුවක් තියෙනවා නම් කියන්න මකන්න එපා කියලා මේ ටික විතර C ඉඳන් F වෙනකන් ගණන් ටික මකන්න යන්නේ කාටද ගැටලුවක් තියෙනවා නම් එහෙම කියන්න ඉක්මනට මකන්න ඉස්සල්ලා හරි නිස්සද්දතාවෙන් ගැටුම නැහැ කියලා තමා හිතන්නේ ඒ නිසා සර් මකන හරි කාටද මොන හරි ප්‍රශ්න තිබ්බොත් අහන්න පුළුවන් අර අහන්න පුළුවන් ප්‍රශ්න වගේක් තමයි මම කිව්වේ කාටද අනේ සර් අපි ගාව වේ ගන්න නැහැනේ අනිත් ට්‍යුට් එක තියෙන්නේ ඒකේ තියෙන්නේ භාග පාඩමේ ඉඳන් එහෙම කියලා කියන්න පුළුවන් ඒක පටන් ගන්න ඉස්සෙල්ලා අපි දෙවෙනි පාඩම තාම අපි අවසන් හරිය යන්නේ ඒක නිසා අපි බලමු හරි ඊළඟට H H ගන්නට එනවා එයාගේ එනවා 1 1 1 1 බිංදුවයි 2 එයාට එකතු කරන්න ඕනේ පුතේ 1 1 1 බිංදුවයි 2 එයාට එකතු කරන්න ඕනේ 1 1 බිංදුවයි 2 කියලා ඔන්නෝම තියෙන්නේ මේගොල්ලෝ එකතු කරගෙන යන්න ඕනේ ඔන්න සර් එකතු කරගෙන යනවා බලමු බලන්න අපි ඒක එනවා පුතේ මෙන්න මෙහෙම 1 1 1 1 බිංදුවයි 2ට ආයත් එකතු කරනවා බිංදුවයි 1 1 2 කියන කෙනාව ඔන්න සර් එකතු කරන්න යන්නේ බලමු බලන්න අපි මෙතන එනවා 2 කියලා බිංදුවයි 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 1 1 10 බිංදුව දානවා එකක් ඉතුරුයි 1 1 1 11 එක දානවා එකක් ඉතුරුයි 1 1 1 11 එක දානවා එකක් ඉතුරුයි 1 1 10යි කියලා දානවා ඊළඟට මෙන්න මෙයාව 110 එයාවත් එකතු කරන්න ඕන 110 එයාව එකතු කරනවා දෙක බිංදුවයි 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 එකයි එකතු කරාම එකයි 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 10න් බිංදුව දානවා එකක් ඉතුරුයි එකයි එකයි 10න් බිංදුව දානවා එකක් ඉතුරුයි එකයි බිංදුවයි එකයි එකයි කියලා දානවා ඔන්න සර් ආයෙ එකතු කරනවා බලන්න මේ ගණන් නීතියේදී අදව සහභාගී වෙනාට ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ගණිත නීතියේදී කියනවා එකට බිංදුවක් එකතු කරොත් එකයි ඒක හරියි බිංදුවට එකක් එකතු කරොත් ඒත් එකයි බිංදුවයි බිංදුවයි එකතු කරොත් බිංදුවයි මේ ගණිත නීතිය කාට හරි අද උමනා අද ළමයට මේක ලියාගත්තට කවන්නේ එකයි එකයි එකතු කරොත් නීතියට උත්තරේ එන්නේ 10යි මේ නීතිය අනුව එකයි 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 එකතු කරොත් උත්තරේ එනවා 11යි කියලා මේ ටික අනුව තමයි මේව එකතු කරගෙන යන්නේ අපි ඈ එකයි ඔය කරන්නේ මේ නීති ටික ලියාගත්තට කවන්නේ අද දවස් හවාගි වෙන අය හරි බිංදුවයි 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 එකයි 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 10න් බිංදුව දාන එකක් ඉතුරුයි එකයි එකයි 10න් බිංදුව දාන එකක් ඉතුරුයි එකයි බිංදුවයි එකයි එකයි කියලා දාන්න ඊළඟට සර් දුන්නා ඔයාලට හිස්කොටු පුරවන්න කියලා ඒ පිටු අංක 11 ඒකේ උත්තර ටික ඔයාලට හිස්කොටු පුරවලා අද රැට ඔයගොල්ලන්ගේ ගෲප් එකට දානවා පිටු අංක 12 තියෙන පිටු අංක 11 තියෙන මේ මොකද කරනවා කිව්වේ පිටු අංක 11 තියෙන එකේ ඉස්කොටු වලට උත්තර ටික දාලා සර් දානවා ගෲප් එකට එතකොට පුතාලට ඒ ටික බලා ගන්න පුළුවන් අඩුපාඩු එතකොට එතකලුත් වෙලාව තියෙනවා මේක අද දවසේ සහභාගී වෙන ඇයි මේ ටික බලලා ඒ ටික ඕනනම් තමන්ගේ අභ්‍යාස පොතේ හදලා දා ගන්න ඕනේ වෙලාව තියෙනවා එතකොට තමන්ට මොන හරි අඩුපාඩුවක් වුණාද කියලා බලා ගන්න පුළුවන් දැන් මාතෘකාවෙන්ද දීමේ සංඛ්‍යා අඩු කිරීම මාතෘකාව ලියන්න පුතේ දීමේ සංඛ්‍යා අඩු කිරීම සර් මේක මකාගෙන යනවා ස
මකන්න හදන්නේ අර පැත් මේ පැත්ත අර පැත්තේ ගාන ඉගලයක් කරගන්න මේක මකන්න නැහැ චුට්ට වෙලාවක් කියනවා ඉවරයි ලියා ගන්න අභ්‍යාස පුතේ මාතෘකාව වීමේ සංඛ්‍යාල් දයන්න වීමය සංඛ්‍යා සර් ඔක්කොම ළමයි නේද ලියන්න ඕනේ ඔව් ඔක්කොම ලියන්න ඕනේ දැන් පන්තියේ ඉන්න ඔක්කොම ටික ලියා ගන්න ඕනේ ද්විමේ සංඛ්‍යා අඩු කිරීම ද්විමේ සංඛ්‍යා අඩු කිරීම කියලා ලියන්න ඕනේ සර් මේ පැත්ත මකනවා මේකත් මකනවා හරි මේක අර අද ඉන්න කට්ටිය ලියා ගන්න බැදී ඊට ඉස්සෙල්ලා සතිය හිටියක සියලු දෙනාට මේක දීලා මේක ගැන කියලා දීලා ගණන් හදලා තමයි අපි ගණන් වලට ගියේ දැන් අඩු කිරීමටත් දෙන ඔය වගේ නීති ටික අඩු කිරීමේදීත් අපි දන්න දේවල්ම තමා තියෙන්නේ ඔන්න බලන්න බිංදුව දෙකෙන් බිංදුව දෙකක් අඩු වුණාම බිංදුව දෙකෙන් බිංදුව දෙකක් අඩු වුණාම උත්තරේ බිංදුවමයි ඔන්නඔහම මේ නීතිය ඔළුවේ තියෙන්නම ඕනේ හරි නැත්නම් අදට බැරි වෙනවා ඊළඟට එකේ දෙකෙන් බිංදුවේ දෙකක් අඩු වුණාම එකයි එකක් අපි සාමාන්‍ය දන්න එක බිංදුවේ බිංදුව අඩු කරාම බිංදුවයි එකෙන් බිංදුව අඩු කරාම එකයි ඊළඟ එකේනා 10න් දෙකෙන් එකක් අඩු කරාම එකයි ඔබ තමයි මතක තියාගන්න ඕන කරුණු ටික ඔන්න මොකද්ද බිංදුවෙන් බිංදුවක් අඩු කරාම බිංදුවයි එකෙන් බිංදුවක් අඩු කරාම එකයි 10න් එකක් අඩු කරාම එකයි මේක ලියලා කොටු කරගන්න බාණි ඉක්මනට සර් හරියට පේන්නේ නැහැ නේ කියන අහන්න පුතේ බිංදුව දෙකෙන් බිංදුව දෙකක් අඩු කරාම බිංදුවේ දෙකයි බින් එකේ දෙකෙන් බිංදුවේ දෙකක් අඩු කරාම එකේ දෙකයි 10 දෙකෙන් එකේ දෙකක් අඩු කරාම එකේ දෙකයි සර් කිව්වෙත් පේන්න තියායට තව ටිකක් එක බලා ගන්න උමනාවටම තමයි හැබැයි හරි දැන් සර් බැලුවෙත් පුතා මේ මෙතන තිරෙන් සරට පේනවා තිරය අදාලා තියෙන්නේ වල ෆෝන් එක මම ෆෝන් එකෙන් අරන් බලන්නේ මම ලැප් එකෙන් කරාට මම ෆෝන් එකෙන් අරන් බලන්නේ පුතා මේ ඔයාලට මොන හරි අපැහැදිලි කමක් තියෙනවද කියලා තිරයට දැන් මට නම් ගැටලුවක් එහෙම පේන්නේ නැහැ කාටද මේ ගැටලුව තියෙන්නේ කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඒක නම මට පොඩ්ඩක් කියන්න ඒක මම බලන්නම් මේ වකරි අපේ අතින් වරදක් වෙනවද කියලා හැබැයි බොහෝ 100%ක්ම අපි අපේ වැරදි ටික හදාගෙන තමයි කරන්නේ පුතා චුට්ටක් අවධානයෙන් බලන්න ෆෝන් හරි පෙවුම් නැති වුණොත් එහෙම කියලා දෙත් පොඩ්ඩක් අහගන්න අහගෙන බලන්න මම මේ පුළුවන් තර මම ලියනවට වඩා ලොකු අලි අකුරු ලියලා තියෙන්නේ හරිද ඒ නිසා ඒ ලියන්නේත් ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ කමන්නේ හරි ඒක කමන්නේ ඉතින් එහෙම තමයි ඉතින් වෙනවනේ ඉතින් ඔන්න මම ගණන් උදාහරණ කීපයක් හදන්න යන්නේ බලන්න පළවෙනි උදාහරණය හොඳට අහගන්න මේ නීතිත් එක්ක මම කරන්නේ ඈ තනියෙන් ගණන් හදන්න දෙනවා ඒක නිසා අනිවාර්යයෙන්ම බලාගන්න එකයි එකේ දෙකෙන් මම මොකද කරන්නේ එකක් අඩු කරන්න දෙනවා දැන් ඔයාලා ලියාගෙන තියෙන ඔයාලට මේ ටික මට හිතුණා මම මකලා දානවා ඒක නිසා මේ ටික ඔගොල්ලෝ අනිවාර්යයෙන්ම මේක තියා බලාගෙන තමයි මේ වැඩේ කරන්න ඕනේ එතකොට ඔන්න බලමු අපි මේක ගත්තම මේකෙ එන්නේ මෙන්න මෙහෙම සිදුවීමක් අහන්න එකක් අඩු කරනවා මේක දීලා නැහැ එහෙම එකක්. කමක් නැහැ. අපි එකක් දෙමුකෝ.
ඒකෙන් දන්න දේ ඒකයි දීලා නැත්තේ කමන්න එකක් දෙන්නම් ගවා එකෙන් එකක් අඩුමම සාමාන්‍යයෙන් කියදපු දේ උත්තරේ එකකින් එකක් අඩුමම උත්තරේ බිඳුවයි බිඳුවේ දෙකම නැහැ එකෙන් එකක් අඩු කරාම බිඳුවයි ඒක ඉතින් දන්නවා අර කමන්න නැහැ උනාට ඉතින් ඒකත් ඔන්න ලියුවා ඔන්න එකෙන් එකක් අඩු කරාම බිඳුවයි යා එක අඩු කරන්න කවුරුත්ම නැහැ එකයි එකෙන් එකක් අඩු කරාම බිඳුවයි එක අඩු කරන්න කවුරුත් නැහැ එකමයි දෙවනි ගාන ඊළඟට දීලා තියෙනවා අපිට මෙහෙම දුන්නොත් එහෙම මම තව උදාහරණයක් කියලා දෙන්නේ නැහැ උදාහරණ මේ උදාහරණ කියලා දෙන්නේ ඔන්න 101 10ක් අඩු කරන්න දෙනවා ඔන්න අඩු කරන්න දෙන්නේ යන්නේ එකෙන් බිඳුවක් අඩු කරනවා නේ එකෙන් බිඳුවක් අඩු කරනවා උත්තරේ කියන එකයි සාමාන්‍ය දන්න දේ තොලේ තිබම හරි බිඳුවෙන් එකක් අඩු කරන්න පුළුවන්ද බෑ අර අපි දන්න නීතියම තමයි බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ එහෙනම් ඊළඟ එක්කෙනාගෙන් ඉල්ල ගන්නවා ඊළඟ එක්කෙනාගෙන් ඉල්ල ගද්දි මෙයා ගාවට එක වෙලා එනවා මෙයා දැන් බිඳුවයි දැන් එක වෙලා ආවනේ 10න් එකක් අඩු කරනවා මමි 10න් අඩු කරනවා එකක් 10න් එකක් අඩු කරාම කීයද දෙනවා කියන්නේ එකයි ඉස්සරහම බිඳුවනේ තියෙන බිඳුව දැම්මා කියලා වැඩක් නෑ බිඳුව දාන්නේ නෑ ඒ දැම්මට වැරදිත් නෑ දාන්නෙත් නෑ හරිද ඔන්නකම මේ උදාහරණ දෙක ලියා ගන්නකෝ එක මිනිට් තුන්වෙනි උදාහරණ දෙක එකසෙ මේ උදාහරණ දෙක එක මිනිට් ලියා ගන්න ඕනේ මේ උදාහරණ දෙක ලියා ගන්න දුන්න ඇති. එන්න මේ දෙක කියලා දෙනවා. මේ දෙකත් කියලා දුන්නට පස්සේ තව තේරුම් නැති වුණොත් තව උදාහරණයක් කියලා දෙනවා. ඒක නිසා දැන් සර්වර් පේන්නේ නැහැ කියලා ඉල්ල ප්‍රශ්නයක් කරගන්න එපා. සර්වර් බෝඩ් එකකින් බෝඩ් එක කැමරාවට පේන සයිස් එකටම අවසානට වෙනකම්ම ගිහින් තියෙන්නේ. සර්වර් පේන්නේ නැතුනට කමක් නැහැ. ඔයාලට බෝඩ් එක වේුණා නම් ඇති. හරි. ඔන්න අඩු කරන්න යන්නේ. නීතිය අනුව බලනවා. බිඳුවෙන් එකක් අඩු කරන්න පුළුවන්ද? බෑ. බිඳුවෙන් එකක් අඩු කරන්න බැරි නම් මොකද කරන්නේ? ඉල්ලන් එනවා. අපි අර ඉස්සල්ලා ඉල්ලනවා වගේ තමයි. මෙයා මෙයාට ඉල්ල ගන්නවා. ඔයා 10 වෙනවා. එයාව කපලා මෙයා 10යි කියලා දානවා. එතකොට මෙතන 1 වෙනවා පුතේ. ඇයි 1 වෙන්නේ? 10න් එකක් දුන්නම දැන් 1යි. මේ 10න් එකක් අඩු වුණාට පස්සේ 1යි ඉතින් නැතුව 9යි නෙමෙයි ඈ. මෙතන 9 එහෙම දාගන්න එපා. 9 දැම්මොත් දාන වැරදි නෑ. මේ දිවිමේ සංඛ්‍යාවල 1යි බිංගුවයි විතරයි. එතකොට ඔන්න 1කින් ඉල්ලගත්ත මෙයා 10 වුණා. කැපුවා. එයාගෙන් එකක් මෙයා ඉල්ලගත්තා. දැන් 10න් 1යි. මියාගෙන් එකක් මෙයක් ඉල්ල ගන්නවා. එතකොට මෙයක් 1යි මෙයා 10යි. කොහොම එන්නේ? දැන් මෙයා 10යි මෙයා 1යි මෙයා 1යි. එහෙම දිනේ වෙනවනේ. 1යි 1යි 10යි දිනේ. ඉල්ලගත්ත විදිය ආයි කියනවා. මෙයා ගාව නැහැ, මෙයා ගාව නැහැ, මෙයා ගාව නැහැ, මෙයා ගාව තිබ්බා. මෙයාව කැපුවා. ඉල්ලගත්ත මෙයා ඔන්න 10 වුණා. 10න් එකක් මෙයාට දුන්නම 1 වුණා. ආයෙත් 10න් එකක් මෙයාට දුන්නම 1 වුණා. දැන් තියෙන්නේ මෙතන 10යි. 10න් එකක් අඩු කරාම පුතේ 10න් එකක් අඩු කරනවා 1යි. 1න් එකක් අඩු කරනවා පුතේ කීය දෙන්නේ උත්තරේ 0යි. 1න් එකක් අඩු කරනවා කීයද පුතේ උත්තරේ 0යි 2 කියලා කියනවා අපි. හරිද? ඔන්න පැහැදිලිද ආයි වෙච්ච දේ ඔන්න මම සරායි කරනවා ඔන්න බලා ගන්න. ඒක දි වෙන දේ ඔන්න 1000ක් තිබ්බා 111ක් තිබ්බා 2 කියලා දාලා. බින්දුවෙන් එකක් අඩු කරන්න බැරි නේද ඉල්ලගෙන ඉල්ලගෙන ඉස්සරහට ගියා. ගිහින් මෙතනින් ඉල්ල ගත්තා මෙයා 10 වුණා. මෙයා ගාවට එනකොට එයා 1 වුණා. මෙයා ගාවට එනකොට මෙයා 1 වුණා. 10න් එකක් 1යි. 10න් එකක් 1යි. 1න් එකක් 0යි. 1න් එකක් 0යි. ඔන්න දෙක. මේක. මේක දැන් සර් වාලට තනියෙන් හිතලා හදන්න දෙනවා. බලමු හරියයිද කියලා බලන්න.
මේකත් දැන් මේකත් කියලා දුන්නා මේකත් කියලා දුන්නා මේකත් කියලා දුන්නානේ කමන්නේ වැරදුනක් කමන්නේ මේක හදන්න දෙනවා ඊට පස්සේ තව විනාඩියකින් මේ විනාඩි දෙකකින් මේක කියලා දෙනවා ඊට පස්සේ පුතාලා මන් දෙනව ගණන් වගේක් හදන්න ගමු හරි ඉක්මන් කරන්න බං සර් තුන්වෙනි ගාන ලියා ගන්නවානේ උදාහරණ තුන්වෙනි ගාන ලියා ගන්නවා අනිවාර්යයෙන්ම එක ලියා ගන්නවා දෙක ලියා ගන්නවා තුනක් ලියා ගන්නවා හතරවෙනි එක තමයි හදන්න ඕනේ हरी सर एक तानी हदान दूर ने अभी बालम को हम तो किया दिल्ला उन्हें मम्मा बालंड गाने वा मम्मी ने तो देखा दिनों को बताओ मम्मी ने तो अक्वा के काले थे ना बुदाला टे පොඩි ඉතින් තාක්ෂණික දෝෂ වෙලා ඉතින් පේන්නේ නැති වෙන වෙලාවල් වෙනවා ඉතින් මම මොනා කරන්නද ඒකට ඉතින් ඒක ඉතින් තාක්ෂණික ප්‍රශ්න ළමයි ඈ හරි සර් න අඩු කරන්න ගන්න බලන්න ඈ සර් මම අයිනට මෙයන්නම් එතකොට ඔයගලන්ට ගන්න පැහැදිලි ඉන්නකොට බලන්න බින්දුවෙන් එකක් අඩු කරන්න ඕනේ බින්දුවෙන් එකක් අඩු කරගන්න බෑ අපි මෙයා ගාවට යනවා මෙයාව කපලා මෙයා ඉල්ල ගන්නවා දැන් මෙයා බින්දුවයි ඈ ඔන්න යාව කපලා ඉල්ල ගත්තා අර සාමාන්‍ය ඉල්ලන විදියෙන් තමයි එක ඉල්ලගත්ත දැන් 10යි 10ෙන් එකක් අඩු කරාම 10ෙන් එකක් අඩු කරාම උත්තරේ කීයද 1යි ඔන්න දැන් තියෙන්නේ බිංදුව බිංදුවෙන් එකක් අඩු කරන්න බෑ බිංදුවෙන් එකක් අඩු කරගන්න බෑ අපිට එහෙනම් අපි මොකද කරන්නේ මෙයා ගාවට එනවා එයා ගාවත් නැහැ එයා ගාව නැත්නම් අපි එයාව කපලා බිංදුව දාලා මෙන්න මෙයා ඉල්ල ගන්නවා එයා 10 වෙනවා එයාව කපලා මෙයා ඉල්ල ගන්නවා එකක් දැන් මෙතන තියෙන්නේ 1 හරි දැකලා වෙච්චද හරි මෙන් එකේ එකයි බිඳුවයි ගණන් විතරක් තියෙන හින්දා පැටලෙනවා ඒක නිසා බලා ගන්න සර් බිඳුවෙන් එකක් අඩු කරන්න බැරි හින්දා මෙයාව කපලා ඉල්ලගත්ත 10න් එකක් එකයි දැන් මෙතන තියෙන්නේ බිඳුව බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ සර්ට මෙයා ගාවට ගියාම ඉල්ල ගන්නවත් නෑ මෙයා ගාවෙන් ඉල්ලගෙන ආවම මෙයා කැපුවා බිඳුවයි කියලා දැම්මා මෙයා ගාවට එනකොට 10 වුණා මෙයාව කැපුවා 1 කියලා දැම්මා ඇයි ඉල්ල ගන්න යන්නේ අපි ඉල්ලගෙන මෙයාට එකක් දුන්නා දහයෙන් එකක් අඩු කරනවා කීයද එකයි නේ දහයෙන් එකක් එකයි එකෙන් එකක් අඩු කරනවා බිඳුවයි දැන් තියෙන බිඳුව බිඳුවෙන් එකක් අඩු කරන්න පුළුවන්ද බෑ අපි මෙයා ගාවට එනවා එයා ගාව නැහැ මෙයා ගාවට එනවා මෙයාව කපලා බිඳුවයි කියලා දාලා මෙයා ඉල්ල ගන්නවා 10යි මෙයාව කපලා 1 කියලා දාලා මෙයා ඉල්ල ගන්නවා 10යි කියලා මෙයාව කැපුවා 1 කියලා දාලා මෙයා ඉල්ල ගත්තා 10යි දහයෙන් එකක් අඩු කරනවා කීයද එකයි
එකෙන් අඩු කරන්න කවුරුත්ම නැහැ එකයි කියලා. මේ එකෙන් අඩු කරන්න කවුරුත්ම නැහැ එකයි කියලා. බලන්න හරි ගියාද කියලා. හරි සර්. දැන් අපි යනවා ඉස්සරහට. මෙහෙමයි දැන් වැරදුනා නම් තමයි ප්‍රශ්න අහන්න ඕන හරි ගියා නම් ඉතින් ප්‍රශ්න මට හරි කියලා කියන්න අවශ්‍ය නැහැ. හරි. හරි ඔකේ. දැන් අපි යන්න පුතා ඔයගොල්ලෝ පිටු අංක 12 ඔයගොල්ලන්ගේ පරණ අභ්‍යාස මේ ටියුට් එකේ පිටු අංක 12ට ඉක්මනට යන්න. පිටු අංක 12 තියෙනවා ගණන් A ඉඳන් L වෙනකම් ඒ ගණන් 4යි 8යි 12ක් තියෙනවා. ඒ 12ම හදන්න ගන්න මම මිනිත්තු දෙනවා පුතේ 10ක්. ඒ ගණන් 12 හදන්න ගණන් 12ට මිනිත්තු 10ක් දෙනවා. නිබන්ධනේ ළඟ නැහැ කියලා හිතන අනිත් අයට ගෲප් එක ගෲප් වලට දාලා තිනවා ඔයගොල්ලන්ගේ ඒ ගණන් ටික බලාගෙන ඉක්මනින් වැඩ පටන් ගන්න පුළුවන් තරම් ඉක්මනට වැඩ කරන්න බලන්න. හරි මිනිත්තු 10ක් බලන්න ගන්නවා. සර් කීවෙනි පිටුවේ නන්ද සර් කීවෙනි පිටුවේ නන්ද සර් කීවෙනි පිටුවේ නන්ද පර්ණ පර්ණ නිබන්ධනේ අලුත් නිබන්ධනේ ගැන මේ කතා කරන්නේ තාම පර්ණ නිබන්ධනේ පිටුව 12 පර්ණ නිබන්ධනේ ළඟ නැති කවුරු හරි ඉන්නවා නම් ඒ ඇයට ගෲප් එකේ දාලා තිනවා පිටු අංක 12 ඒක කරන්න. ඒකේ තියෙනවා ගණන් 12ක්. ඒ 12 හදන්න ඉක්මනට. පිටු අංක 12 ගණන් 12ක් තියෙනවා ඒ ඉන්නන් හෙල් වෙනකම්. පටන් ගන්න මිනිත්තු 10ක් දීලා දෙනවා ඉක්මන් කරන්න.
හරි. සහරි. සහරි. සදා විනාඩියක් විතර දෙන්න. හරි. දුන්න හරියට මිනිත්තු 10ක් ඔයාලට තාමත් කරන්න ඇති ඈ මං කියන්නේ කරන්න නැහැ කියලා කරන්න ඇති. හැබැයි මේගොල්ලෝ කරනවා ඇත්තේ අන්තිම ගණන්. එතකොට දැන් සර් මුල ටික පටන් ගන්න පළවෙනි ගණන් ටික හදන්න ගන්න. මේ කියන්නේ එකේ A ඉඳන් B C D E F වෙනකන් හදාගෙන ඉන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒ වෙනකොට ඔයගොල්ලෝගේ ගණන් හද ඉවර වෙන්න ඕනේ. එතකොට මේක උත්තර ටික බලා ගන්න. මං ඒව මකනවා මගලෙල්ල තව ගණන් තුනක් ලියන්න තියෙන ඒ නිසා මට මේ පැත්ත උමනා වෙනවා ඉන්න මකන්න වෙනවා දැන් සර් කරගෙන යනවා කරලා ඉවරයි බලාගෙන මාත් එක්කම හරි වැරදි දාගත්තට ගැටලුවක් නැහැ මොකද මම ඉස්සරහට එනකොට සමහරවිට ඔයගොල්ලන්ට බෝඩ් එක පේන්නේ නැති වෙන්න පුළුවන් ඒතකොට ඔයගොල්ලන්ට ආයි මං දෙන අවස්ථාවක තමයි හරි වැරදි දාගන්න වෙන්නේ හරි 2 එකෙන් එකක් අඩු කරාම බිඳුවයි 1යි
ඔය ගාන අන්තිමට දෙක කියලා ලියනවට වෙනුවට දෙක ඉලක්කම දාගන්න බැයිද? මම ගිය සතියේ toy ගැන සඳහනක් කරා සිංහලෙන්ම දෙක ලිය යුතුමයි. සිංහලෙන්ම දෙක ලියන්නම ඕනේ ඉලක්කමෙන් දෙක කියලා දාන්න බෑ. ඒක වෙනම අර්ථයක් ගන්නවා ඊට පස්සේ 10 දෙක කියලා වෙනම කතාවක් කියන්නේ. සිංහලෙන්ම දෙක කියලා ලියන්නම ඕනේ. හරි? හරි. මේක බිංදුවෙන් එකක් අඩු කරන්න බෑ. ඒතර කරන්නේ මේ එක ඉල්ල ගන්නවා. 10 න් එකක් අඩු කරාම අපි දන්නවා 10 න් එකක් අඩු කරාම සර් කිව්වා එකයි කියලා. මම කියන්නේ මේ ටික මෙතන දින ටික මකන්න වෙනවා. එතකොට ඔයගලන්ට තියෙන පොතේ තියෙන ටික බලන්න තමයි කරන්න වෙන්නේ. ඔන්න මේක දෙනවා. දෙක කියලා දැම්ම එකෙන් එකක් අඩු කරාම බිංදුවයි. මෙයා බිංදුවයි. එකයි. එකෙන් එකක් බිංදුවයි. ඉතුරුව මුකුත්ම නැහැ. 10 කියන එහෙම මෙනවා බලලා. හරි. හරි වැරදි මාත් එකම බලා ගන්න. ඔද මං ඉස්සරහට එනවා. එතකොට මේ ටික වෙන්නේ නැතුව යන්න පුළුවන්. හරි. හරි. ඊළඟ එකට එනවා. ඒකෙදි පුතා මම මේ පැත්තෙන් කරන්න මොන බාන්නේ? එකෙන් එකක් අඩු කරනවා බිංදුවයි. බිංදුවෙන් එකක් අඩු කරන්න බෑ. බිංදුවෙන් එකක් අඩු කරන්න බෑ ඉල්ල ගන්න. ඒතොර මෙයා මෙතන තාම 10යි. 10ෙන් එකක් අඩු කරාම 1යි. 10ෙන් එකක් අඩු කරාම 1යි. ඊළඟ මේක. හරිම ලේසි ගානක්. එකෙන් එකක් බිංදුවයි, එකෙන් එකක් බිංදුවයි 1යි. ඒක හරිම ලේසි ගැඹුරක් නෑ. බිංදුවෙන් එකක් අඩු කරන්න බෑ. ඉල්ල ගන්නවා මෙයා ගාවින්. මෙන්න මෙයාව කැපුවා, මෙයා බිංදුව වුණා, මෙයා එක වුණා. 10ෙන් එකක් 1යි. බිංදුවෙන් එකක් අඩු කරන්න බෑ. මෙයාව ඉල්ල ගත්තා. 10ෙන් එකක් 1යි. 10ෙන් එකක් 1යි. 1යි 1 2 කියලා එනවා. මේක තේරෙනවා. මෙන්න බිංගා සර් මේ ගානන් ටික ඉවර වෙද්දිම මේ පොලිම මකනවා මම දැම්ම කිව්වා හරි මේක බිංදුවෙන් එකක් අඩු කරන්න බෑ ඊළඟ එනවා සර් මෙයාව කපලා බිංදුවයි කියලා දානවා මෙයා 10 වෙනවා මෙයාව කපලා 1 කියලා දානවා මෙයා 10යි කියලා දාගන්නවා ඇයි මේ ඉල්ල ගත්තම මෙයා ගාව තියෙන්නේ මෙයා මෙතනට එනකොට මෙයා බිංදුව වෙනවා මෙයා 10 වෙනවා 10ෙන් එකක් ඉල්ල ගන්නවා එයා 1 වෙනවා ඔන්න 10 වෙනවා 10ෙන් එකක් අඩු කරාම 1යි 10ෙන් එකක් අඩු කරාම 1යි. එකෙන් එකක් අඩු කරාම බිංදුවයි. බිංදුවෙන් එකක් අඩු කරන්න බෑ. 10ෙන් එකක් අඩු කරාම 1යි. 10ෙන් එකක් අඩු කරාම 1යි. 101යි 2. මේකට එනවා. එකෙන් එකක් අඩු කරාම බිංදුවයි. හරි ලේසියි. බිංදුවෙන් එකක් අඩු කරගන්න බෑ අර ප්‍රශ්නේ වෙනවා මෙයා ගාව නැහැ මෙයා ගාවට එනවා 10යි මෙයා ඉල්ල ගන්නවා මෙයා එක වෙනවා මෙයා ඉල්ල ගන්නවා මෙයා එක වෙනවා මෙයා 10යි කොහොම තමයි ඔබ වෙන්නේ 10න් එකක් 1යි එකෙන් එකක් බිංදුවයි මේක මෙහෙමම පල්ලෙහාට එනවා ඔය එක මෙහෙමම පල්ලෙහාට එනවා මොකද නැහැනේ අඩු කරන්න යාගේ මේක අඩු කරන්න ඉස්සල්ලා තේරෙනවා මේ බිංදුවල ඔක්කොම බිංදු කෝලිමක් තියෙන්නේ අඩු කරගන්න විදියක් නැහැ මෙයාගෙන් ඊළඟ එන්නම වෙනවා මේ එක කැපුවා බිංදුව දාගත්තා මෙයා ඉල්ල ගත්තා මෙයා 10 එක වුණා මෙයා ඉල්ල ගත්තා මෙයා 10 එක වුණා මෙයා ඉල්ල ගත්තා මෙයා 10 එක වුණා මෙයා ඉල්ල ගත්තා මෙයා එක වුණා මෙයා ඉල්ල ගත්තා ඔහොම ඉතින් ඉල්ලගෙන ඉල්ලගෙන එන්න වෙනවා බින් දැන් 10ෙන් එකක් එකයි එකෙන් එකක් බිංදුවයි එකෙන් බිංදුවක් එකයි එකෙන් එකක් බිංදුවයි එකෙන් එකක් බිංදුවයි අපිට එන 101 කියන එක ආවනම් හරි ප්‍රමාණවත් ඔන්න සර් ආයි කරන බලන්න මේ බිංදුවෙන් අඩු කරන්න බෑ එකක් ඉල්ලගෙන එනවා මෙයාව කපලා බිංදුව දැම්මා 10 වුණා 10 කැපුවා එක දැම්මා ආයි ඉල්ලගත්ත 10 කැපුවා එක දැම්මා ආයි ඉල්ලගත්ත 10 කැපුවා එක දැම්මා 10 කැපුවා එක දැම්මා 10 මෙයාට ඉල්ලගත්ත 10ෙන් එකක් 1යි එකෙන් එකක් බිංදුවයි එකෙන් බිංදුවක් 1යි එකෙන් එකක් බිංදුවයි එකෙන් එකක් බිංදුවයි කියලා මේ ඉස්සරහට තියෙන බිංදුවයි තව ඕනනම් බිංදුවක් දාන්න පුළුවන් මේ ඉස්සරහ බිංදු දැම්මත් එකයි නැත්ත් එකයි දැන් මෙහෙම දැම්මොත් එහෙම මේත් හරි 101 කියන්නේත් හරි ඉස්සරහ බිංදු වැඩක් නැහැ ඉස්සරහ බිංදු අපි සාමාන්‍ය ලියද්දි එහෙම වැඩක් වෙන්නේ නැහැ කොහොමද මෙන්න මේ ටිකට යනවා මම ඊළඟට තව අන්තිම ගණන් තුන තියෙනවා ඒ ගණන් තුනත් තියාගන්න බලන්න මේ පැත්ත මහන ඔබ තියේ දැන්
දිවිමේ සංඛ්‍යා කියන මාතෘකාව ඔයාලට තමයි අලුත්ම මාතෘකාව මේ 9 වසරයට අලුතෙන් ඉස්සරම තිබ්බේ ගොඩක් ඉස්සර තිබ්බා 10 වසරයට තිබ්බේ ඉතින් ඔයාලා දක්ෂයි කියලා හිතලා දීලා දැන් ඉතින් දක්ෂද නැද්ද කියන එක ඉතින් ගණන් හදන විදියෙන් බලා ගන්න පුළුවන් ඈ 1 1 1 2 1 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
इंटरनेट प्रश्न बलपान चुट्ट बल अनीता बल सिग्नल 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 उत्साह
උත්සාහ කරමු හැබැයි අන්ති හිටිය අය හරියන්න ඕනේ පිටු අංක 13 පටන් ගන්න ගණන් හතක් තියෙනවා මිනිත්තු 10කින් සර් බලන්න ගන්නවා හරියට මිනිත්තු 10කින් සර් බලන්න ගන්නවා අපි ඒතර අඩුපාඩු ටික බලමු කොහොමද කියලා හරි ඉක්මන් කරන්න
ඉවරයි. හරි විනාඩි 10 දීලා ඉවරයි පේපර් ගණන් හින්දා පුතේ ටිකක් ඉතින් වෙලාවටම වැඩ කරන්න ගන්නවා සර් දැන් කරලා නැති අය කරලා නැත්තේ අන්තිම ගණන් ටිකනේ මිස පළවෙනි ටිකෙන් නම් පටන් ගද්දි ඔයාලට අන්තිම ගණන් ටික හදාගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා ඒ කියන්නේ වෙලාව මදි වෙච්ච අයට මං උඩ ටික හදාන්නේදී ඒව හදන්න පුළුවන් වෙයි එනිසා අපි එකින් එක බලන්න යන්නේ පසුගිය විභාග ප්‍රශ්න ඇසුරෙන් प्रश्न निबंधन वाले प्रश्न पत्र वागे उत्करण वा हम निबंधन या कलसाने ये दिक तमाम में दील थी है हर द एक तेरुम सब बाला पर उत्ते नो मेवा करकंड पुलुआं बिनो किया ने वाले टे पारण देखो हम तरम पुलुआं केला अधे एक पुलुआं बिला विवाह के टकरकंड बेरगे नो किया ने वाले को पद बाला ने किये ने को हम तरम अतर दिया गा एक पहाते संख्या रटावे ईरंग पद देकर यान उन्न प्रश्न अंक एक දාහත දාහතෙන් තුනක් අඩු වෙනවා දාහතර දාහතරෙන් තුනක් අඩු වෙනවා 11 11න් තුනක් අඩු වෙනවා 8 8න් තුනක් අඩු වෙනවා 5 5න් තුනක් අඩු වෙනවා 2 ඔන්න 2කට තුනක් එකතු වෙනවා 5 5ට තුනක් එකතු වෙනවා 8 8ට තුනක් එකතු වෙනවා 11 11ට තුනක් එකතු වෙනවා 14 14ට තුනක් එකතු වෙනවා 17 එහෙම බැලුවම අරක හරි ගිහිල්ලා කියලා හොයාගන්න පුළුවන් අට තාවතිපොත් 8 දෙගුණ කරා 16 ඔහොම දෙගුණ කර කර තමයි ලියදී වැඩි කිරීම 1 වැඩි කිරීම බිඳුව වැඩි කිරීම 1 1යි බිඳුවයි 1 තමයි මේ ලියන්නේ එක්වරක් 1 1යි දෙවරක් බිඳුව බිඳුවයි හතරවරක් 1 4යි උත්තරේ 1යි 4යි 5 10 කියලා ලියනවා මහේ 10 මේ ටික එකතු කරලා තමයි මේ ගත්තේ. අඩුපාඩු තියෙනවනම් ඉක්මනින් හදාගන්න ඕනේ. හරි. ප්‍රශ්න අංක 3ට එනවා. අනිවාර්යෙන් උත්තර හදලා තියෙන්න ඕනේ වැරදි ඒවා. 4 7 10 13. 4 7 10 13. මේ සංඛ්‍යා රටාවේ පොදු පදේ. ඔන්න. චක්‍රය අනුව 4 ඉඳන් 7ට 3යි, 7 ඉඳන් 10ට 3යි, 10 ඉඳන් 13ට 3යි. ඔන්න සර් හදනවා. තුන් වරක් 1 3යි 4 වෙන්න එකක් මදි එකතු කරනවා එකක් තුන් වරක් 2 6යි 4 වෙන්න එකක් මදි උන් එකතු කරා දැන් ඊනම් සාධාරණ පදේ නැත්නම් පොදු පදේ කියනවා සාධාරණ පදය මේකටම තමයි පොදු පදේ කියන්නේ එයා එම පුතේ මොකක් කියලාද තුන වැඩි කිරීම n තුන වැඩි කිරීම n ඇයි මේ වෙනස් වෙනවා මෙයා මේ ධන 1 ගිය සති හිටිය ළමයි දන්නව ඔක 3i n ධන 1 හරි වැරදි දාගෙන යන් ගිය සති හිටිය නැති අය හින්දා තමයි මම මේ වැඩිපුර කරන්නේ මේකට එනවා 3i n ධන 1 මට උඩ උත්තර ලියන්න ඉඩ මාදි හින්දා මම යන්නේ ඔන්න උඩින්ම ලියනවා
उत्तरे तुण ඊළඟට සංඛ්‍යා රට නැ 1 බිංදුව 1 මේ වගේම ගන්න කොහොමද බලන්න ප්‍රශ්න අංක 4 ප්‍රශ්න අංක 4 1 බිංදුව 1 බිංදුව 1 2 මෙන්න මෙයව ඔන්න 2 3 4 5 කියලා ගන්න සර්කුව චක්‍ර ටික ගන්නවා 1 1 2 ගුණ කරා 2 2 2 ගුණ කරා 4 4 2 ගුණ කරා 8 16 ඊට පස්සේ එකත් එක්ක 1 ඊට පස්සේ බිංදුව ඊට පස්සේ 1 ඊට පස්සේ ආයේ බිංදුව ඊට පස්සේ ආයේ 1 ඔන්න සර් ගන්නවා 1 වරක් 1 1යි 2 වරක් බිංදුව බිංදුවයි 4 වරක් 1 4යි 8 වරක් බිංදුව බිංදුවයි 16 වරක් 1 16යි සර් එකතු කරනවා 16 4යි 20යි 20යි 1යි 21 10 කියලා 21 10 කියලා සර් ඊළඟ ප්‍රශ්න වලට යන්න මේ පැත්ත මකන්න යන්න ඒක නිසා හොඳට බලා ගන්න පස්වෙනි ප්‍රශ්නෙත් සර් මෙතන කරනවා බලා ගන්න ලොකු ප්‍රශ්න අංක 5 එයාගේ කියනවා සංඛ්‍යා රටාවක සාධාරණ පදේ 5යි n ඍණ 4 නම් එයාගේ හත්වන පදේ හොයන්න කියලා අපි කියනවා 5 වැඩි කිරීම n ඍණ 4 මෙලම් වෙලා තියෙන වැඩි කිරීම හින්දා 5 වැඩි කිරීම 4 ඍණ 4 පස්සරක් 7 35යි පස්සරක් 7 35යි 35න් 4ක් අඩු කරනවා උත්තරේ එනවා 31යි කියලා පස්සරක් 7 35යි 35න් 4ක් අඩු කරනවා 31යි කියලා එනවා සේනවා මේ පැත්තට මේවා මකාගෙන මකාගෙන එනවා සලියද්දීම හරි වැරදි දාගන්න අඩුපාඩු තියනවා නම් හදාගන්න ඊළඟට ප්‍රශ්න අංක 6 සංඛ්‍යා ගණක රාමුවක් දීලා තියෙනවා අපිට එයාගේ සර් ගිය සතියේ විශේෂයෙන්ම කියලා දුන්න ගාණක් ගිය සතියේ හිටිය ළමයට මෙයාගේ පුතේ 2.0 2.1 2.2 2.3 මෙයාගේ ගත්තම මෙහෙම 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 තියෙනවා මෙයාගේ බෝලේයයි බෝලේයයි මේකේ නෑ බෝලේයයි මෙම සංඛ්‍යාව දශම සංඛ්‍යාවක් විදිහට දක්වන්න කියනවා මුලින්ම ද්විමීය සංඛ්‍යාවක් විදිහට ඕනි 1.1 1 2 කියලා ලියනවා 1.1 මේක දශම සංඛ්‍යාවක් කියන්නේ අර විදිහට දක්වනවාට එහෙනම් මෙයාව මෙන්න මෙහෙම කරලා කර ගන්නවා අපි උන්ට 1 2 4 8 තව තියෙනවනේ 16 32 මේ 1 දෙගුණ වුණා 2 දෙගුණ වුණා 4 දෙගුණ වුණා ඔක්කොම දෙගුණ වෙවි ගන්න මෙයාව 1 මෙයාව 1 මෙයාව බිංදුවේ මෙයාව 1 කාගේ හරි මයික් එකක් ඔන් වෙලා දිනනවා ඒ කෙනාට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න නැත්නම් මයික් එක ඔෆ් කරගන්න ඕනේ එක්වරක් එක 1යි දෙවරක් එක 2යි හතරවරක් බිංදුව බිංදුවයි අටවරක් එක 8යි 8යි 2යි 10යි 1යි 11 10 කියලා ගන්නවා අපි 11 10 අවසාන ප්‍රශ්නයේ සාධාරණ පදයේ 7යෙන් ඍණ 8 වන සංඛ්‍යා රටාවේ 6 වන පදයේ සොයන්න කියලා දෙනවා ඔන්න සොයනවා මේ පැත්තට 6 වෙනි පදයේ හොයන්න ප්‍රශ්න අංක 7 7 එනවා පුතේ කොහමද ඔන්න දැම්මා 7 7යෙන් ඍණ 8 7 වැඩි කිරීම 6 වන පදයේ 6 8 හතරක් 6 42 ඍණ 8 උත්තරේ 34යි කියලා එනවා. 7 වැඩි කිරීම n කියන්නේ 6. 7 වරක් 6 42යි. 42 න් 8ක් අඩු වෙනවා 34යි කියලා එනවා. මෙදී මේක. එතකොට තව පිටු දෙකක් තියෙනවා. පිටු අංක 14 පිටු අංක 15 තියෙනවා. පිටු අංක 14යි පිටු අංක 15යි තියෙනවා. ඒක පුතාලා gederedi කරන්න ඕනේ. අපි එනවා මෙන්න මේ නිබන්ධනයට මෙන්න මේක දීලා දෙනවා ඔයාලට මෙන්න මේ නිබන්ධනයට එනවා 9 වසරයට මේ 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 නිබන්ධනය හෝ තවත් වෙන කවරයක් දුන්න නිබන්ධනයක් තියෙනවා අනිත් ආයතනවල ඒ නිබන්ධනයට එනවා අලුත් නිබන්ධනයට ඒ නිබන්ධනය ඇතුලේ තියෙනවා රැල්ලට දුවන කෙනෙක් නොව
සුලංකපාගණියන දක්ෂයෙක් වෙන්න කියලා මමත් බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලොත් එහෙම වෙයි කියලා. ඒකේ තියෙනවා මාතෘකාව භාග කියලා. ලියන්න මාතෘකාව භාග මකනවා මේක ඈ. මකලා දානවා මම අලුත් මාතෘකාවට එනවා ලියාගන්න මාතෘකාව භාග. දැන් අලුත් නිබන්ධනේ යන්නේ තවත් නිබන්ධන ගත්ම නැති කවුරු හරි ඉන්නවනම් ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් තමන්ට අයිති ආයතන වලින් නිබන්ධනේ ගන්න. භාග බාග කිව්වම අපි පොඩි පන්ති වලත් බාග කරා මතක ඇති මේ බාග වල තියෙනවා බාග එකතු කිරීම බාග අඩු කිරීම කියන මාතෘකා ඒවත් අපිට පුළුවන් වෙන්න ඕනේ බාග එකතු කරද්දි බාග අඩු කරද්දි මොනවා වෙන්න ඕනේ කියලාද කියන්නේ බාග එකතු කරද්දි බාග අඩු වෙද්දි කියනවා අපි මොනවා කරන්න කියලාද හරයන් සමාන කරන්න ඕනේ කියලා ඔන්න උදාහරණ දෙකක් කියනවා 3න් 1 හයෙන් එකට එකතු කරන්න ඕන එක ප්‍රශ්නයක් ප්‍රශ්න අංක දෙක 8න් 7 අඩු කිරීම දෙකෙන් එක මේව තනියෙන් කරන්න ඕන ඔන්න මම දැන් දාලා දෙන ඔයගොල්ලෝ කරන්න ඕනේ ප්‍රශ්න අංක 3 3න් 2 අඩු කිරීම දෙකෙන් එක මම බලන්න යන්නේ ඔයාලට මතකයිද කියලා බලමුකෝ බලන්න මේ චූටිම පන්ති වල ඒවා මේවා මේ 6 වසර ළමයිටත් තියෙනවා ඈ හෝමිලක්කන් 4 7න් 5 අඩු කිරීම 3න් 1 මෙයා එකතු කිරීම මෙයා අඩු කිරීම මේ එකතු කිරීම ගණන් දෙකක් මේ අඩු කිරීම ගණන් දෙකක් ඉක්මනින් කරන්නකෝ බලන්න මම මිනිත්තු දෙනවා පුතේ මෙයාට එකයි මෙයාට එකයි මෙයාට එකයි මෙයාට එකයි මතකද කියලා බලන්න යන්නේ බැරි වුණොත් මම ඒකත් කරනවා හැබැයි මේවා බෑ කියන්නේ ඔයගොල්ලන්ට ගොඩාක් පොඩි පන්ති වල ඒවත් දැන් අමතක වෙලා ඈ
ඉවරයි. හරි. මිනිත්තු හතර නම් ඉවරයි. තව වැඩිපුර මම මිනිත්තුකුත් දුන්නා. මම බලන් හිටියා ඉතින් මිනිත්තු හතරෙන් ඉවර කරයිද 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 කියලා දෙන්නා. නෑ. ඉතින් මිනිත්තු වැඩිපුර දුන්නා කමන්නේ නෑ. ඉතින් අද ඉවර කරන්න යන ගණන් හතරෙන් ඉඳලා මේක ටික වෙලාවක් දුන්නා. භාග එකතු කරද්දී භාග අඩු කරද්දී වෙන්න ඕන විශේෂම දේ තමයි හරයන් සමානයි. හරයන් කියන්නේ යට ඉලක්කම් දෙක සමාන විය යුතුයි. මේ පොඩිම තැන ඉඳන් කියලා දෙන්නේ. මොකද හේතුව මේ 9 වසර මේ භාග ගානේ ලොකු ගණන් එනවා පුතේ ලකුණු 10ක 12ක 14ක 16ක ගණන් එනවා සමහරක් කරාට ලකුණු 16යි සමහරකට 12යි සමහරකට 10යි සමහරකට 14යි එහෙම එනවා ඒක නිසා ඒ ගැන අවධානයෙන් කෙරෙන්න ඕනේ හිට ඔන්න මං ඒ පාඩම හොඳටම බුලිදම්ම පැහැදිලි කරගෙන යනවා හරි මෙයාව හරයන් සමාන කරන්න දෙකෙන් විතරක් වැඩි කරගත්තම එක පැත්තක් සමාන වුණාම ගැටලුවක් නැහැ ඔන්න මෙයා 6යි 1 + 2 2යි මෙයා 6 1යි උත්තරේ 6 3යි කියලා ගන්නවා. තව සරල කරන්න කෙටි කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේකට එනවා. මෙයාව දෙන්න සමාන කරන්න මෙයාව 4ෙන් වැඩි කරනවා. මෙයාවත් 4ෙන් වැඩි කරනවා. වැඩි කරා. දැන් එනවා මෙයා 8ෙන් 7යි අඩු කිරීම දෙවරක් 4 8යි 1වරක් 4 4යි 8යි 8යි හරයන් සමානයි 8යි හතෙන් හතරක් අඩු කරාම 3යි කියලා එනවා. ඉතින් නම් මේකට. මේකේ දෙන්නගේ මහරයන් සමාන නැහැ ප්‍රතිවිරුද්ධ අවස්ථාවක්. මේ වගේ වෙලාවට 6 වසර පන්ති දුගන්නනවා මෙයාව දෙකෙන් වැඩි කරන්න. මෙයාව 3ෙන් වැඩි කරන්න කියලා උගන්වනවා. දැන් ඉන්නවල 9 ඈ. 3 වරක් 2 6යි. 2 වරක් 2 4යි. 2 වරක් 3 6යි. 1 වරක් 3 3යි. උත්තරේ එනවා 6න් 7යි කියලා. ගිය අවුරුද්දේ දුගන්නනවා මෙයාව විෂම භාගයක් නම් ගිය අවුරුද්ද ඉස්සල් අවුරුද්ද දුගන්නනවා මෙයා විෂම භාගයක් නම් මිශ්‍ර සංඛ්‍යාවක් කරන හැටි. එහෙමනම් අපි කරනවා 1යි 6න් 1යි කියලා. කොහොමද ඒක ගත්තේ? 7ට 6 ඒවා 1යි 6යි 6 වරක් එක 6යි තව 7 වෙන්න එකක් මදි. ඒක තමයි මේ දැම්මේ. අඩුම තරමේ මේ උත්තරේවත් ලියලා තියනවා නම් හොඳයි ඈ. මේකත් ඉතින් ලියන්න ඕනේ. මේක තමයි අන්තිම උත්තරේ. ඊළඟට මේ ගාන. මෙන්න මේ ගාන. මෙයාගේ හරයන් සමාන කරන්න මෙයාව 3නොත් මෙයාව 7නොත් වැඩි කරනවා. 5වරක් 3 15යි 7වරක් 3 21යි 1වරක් 7 7යි 3වරක් 7 21යි अंतिम අපේ පර්ණ නිබන්ධනයේ අවසාන පිටු දෙක කරන්න කියලා කිව්වා පුතාලාට ඒ දෙක කරන්න කිව්වා මොකද අපිට ද්විමීය සංඛ්‍යා අලුත් මාතෘකාවක් ඒ මාතෘකාව ටිකක් මම දීර්ඝානුකූලව කරගෙන ගියේ ඔයාලට ඒවා අලුතෙන්ම හම් වෙන මාතෘකාවක් අර තමයි මුල් වතාවට මේ අවුරුද්දේ තමයි දකින්නේ ඒක නිසා ටිකක් කල් අරගෙන කරේ එකට දැන් අපිට භාග පාඩම් පටන් ගන්න තියෙනවා දැන් භාග පාඩම් ඊළඟට යන්නේ ද්විමීය සංඛ්‍යාවල ඒ හොම්වර්ක් එකත් කරලා ඊළඟ දවසේ හම්බෙන්න මෙතන ඉඳන් හරියටම මිනිත්තු 15ක් ඇතුළත මෙතන ඉඳන් මිනිත්තු 15ක් ඇතුළත ඒ කියන්නේ දැන් 6යි 30යි 6යි 45 වෙනකොට ඔයාලගේ ගෲප් වලට ඔයාලා අද දවසේ කරපු වැඩ ටිකේ හැම එකෙම ෆොටෝ ගහලා ගෲප් එකට දාන්න එහෙනම් සියලු දෙනාටම බුදු සරණයි ජේසුස් වහන්සේටයි බුදු සරණයි ජේසුස්